මාවිිම තවත් අලුත් දවසක් අලුත් ඇට සටහනක් අද දවසේදී අපි ඇවිල්ල ඉන්නේ ඇඹිලිපිටිය මොර කැටිය කියන සුන්දර පුරවරයට. මේ පුරෝරය සිසාරාම බලනොකොට අතුරු සිතුරු නැතුව හැම තැනක්ම පිරිලා ගිහිල්ල තියෙන්නේ කෙසෙල් වගාව. ඇබිලිපිටිය කියපු ගමන්ම ඕනම කෙනෙකුගේ මතකය සිත දිව යන්නේ කෙසල් වර්ග ගැන සාමාන්‍යෙන් අපේ භාවිතය තියන ඇම්බන් කියනවා සමහරු ඇම්බුන් කියනවාඒවගේම ආනමාලු ප්‍රත්කෙසෙල්, සීනි කෙසල්, ඇම්ඹුල් කෙසෙල් සුවදැල් මේ වගේ විධ වූ කෙසල් ප්‍රේධයන් ලංකාපුරාම විසිරල්ල තිනඒ වගගේ බොහොමයක් මේ ඇබිලිපිටිය ප්‍රදේශය වග කරනවා.ඒ ඇම්බිලිපිටිය ප්‍රදේශනුත් මේ මොර කැටිය කියන ප්‍රද විශේෂයෙන්ම කෙසෙල් වගාවෙන් ජීවත්වන ගොබීන් විශාල පිරිසක් විසිරල්ල පැතිල්ල ඉන්න ප්‍රදේශයක් ඉතින් අදදවසේදී බම අපූරු කෘෂිකාර්මිකඒවගේම ස්වභභව සෞන්දර්ය මේ හැමදේම එකට එකතු කළ චාරිකාව තවත් එක් පිටුවක් පෙරලන්නට තමයි අපි සූදානම් වෙන්නේ මොර කැටියේ අපූරු ගොවිබිමක එන්න මගෙත් එක්ට ඒ ගොවිබිම තුළ බොහෝදේවල් ඔබට දැකගන්නට හැකියාව ලැබේයි. වැඩසටාන පටන්ගන්න කොටම සඳහන් කලාා අපි ඉන්න මොරගැටිය කියලා ඇම්බිලිපිටිය මොරගැටිය ප්‍රදේශය පේනව ඇති බොහොම සාරයට වැඩුණු කෙසල් වගාවක් මැද්ද තමයි අපි ඉන්නේ ඉතින් මේ කෙසෙල් ගැන කතා කරන්න මේ කෙසෙල් කතන්දරේ කියලා දෙන්න මේ කෙසල් වගාවේ හිමිකාර මහත්මයක් එම නැත්නම් මේ වගාටයුතු කරන ගොයි මහත්මය හම්බන්න තමයි අපි සූදානම් වෙන්නේ එතුමා මේ වෙලාවේ කෙසල් වගාවේ යම් කිසි කාර්යක නිරත වෙලා ඇති අපි එතුමා ඉන්න තැනට යනගම්මනේ තමයි යදිලා ඉන්න අපිට ඉක්මනින් මහමුවේවි මේ ලඟපාතම ඉන්නවා එන්න මාත්ත එක්ක අපි යමු එතුමා හම්බුවෙන්න මා මේ හෝවාත්‍ර ඔන්න අපි ඇවිල්ල ඉන්නේ ඔවු් මේ කෙසෙල් වග කටයුත්ත කරන අපේ ගොයි මාත්මාව හම්බුවෙන්න්න ඕන එතුමා අපට ැන් හම්මවෙලා දේනවා උදායිවේ මාබිම ඩසටහන ඇතුළෙදී අදදවසේ මෙ අපූරු කෙසෙල් වගාව ගැන බොහොම සුන්දර කතාභහක්තමයි දිගහරින්න අපි සූදාන වෙන්නේ ඒ ගැන මතක් කරන ගමම අපිම් හැමදේටම කලින් ආයිබෝුවන් කියලාටමයි මේ අපූර් කෙසෙල් වගාව නඩත්තු කරගෙන ඉන්න මේ මාමගේ නම මොකක්ද කියලා දැන ගැන කැමති ඉ සෙල්ල නම ප්‍රේමතිලක කියලා කිව්වා ඔන්න කෙසල් ගහට ප්‍රේම කරන ප්‍රේම පිළක මහත්මයා එක්ක අපි කටාවහා ආරම්භ කරන්න සූදානම් වෙනවා. සරලෝ ප්‍රශ්නයක් කහන්න කෙසෙල් වග හොඳදයිද. ක හොයි මත්ය ඇතර හොඳටම හොඳදයි කෙල් වගාව කියන්නේ මෙමයි හෝලි ගුට්තුුවගේ දෙයක්ටවන මේ අනි හට පි හදන්න ඕනී ඒ අනි ගහට හදලා කැන එද්දී මේකට කහලෙඩ කියල ලෙඩක් කෙනවා කියනහඳ පනුවද කියන්න දන්නෙත් නෑ ඒ වගේ ෙඩක් කාවෝතිත් ආගමන් සම්පූුණ ගහ විනාස්ස වෙනවා එහෙම නොතිත් මේ සම්පූර්ම අපිට මුළු ඉඩමම වැඩක් නැතුව යනවා යොගදයක් තියෙන ඇතරම ඉතින් මේවාට මහ අපේ ඉඩනුත්වන මේ අපි බද වසෙන් ගන්න ය නැව්දදු තුනකටවා ගිඩම ගන්න වනන් අපි ලස්සාහතරක්වා විදිල හොනක්කරයක් ගන්න ය අකරේ අරගෙන මමාට අපිට ලස්සාහතරත් නැතුව යන එහම අස්ථාවලු තියෙනවා හොඳටම ලාබෙන අස්ථාවල හොඳටම ලාිනවස්ථාවලු තියනවා දැ පි දැම මේ රැඳදිලෙන් ඉඩම හදල දයන්න මනවාවද මේ ඇම්ු ඇුෙ ඇ ෙල් ට ඇල් කෙල්ලට මේ කොලිකුට්ටු තරම් ලෙඩරෝගේෙනවා අඩු අඩුවි ට අඩුව. එතවට මේී කෙ සීනිිෙස ලෝරන ගොඩක් මඩුවයි හ ඒකර මෙ ඉතින් පවත්වාගෙන යන්න අර්රගත්යකුත් තියනවා. සීතලගුණන එක්තටදුවන්නේ අර සීතලුණේ පොඩ්ඩක් තියෙන්න මේ සී කෙසලට. මහදතියන ක්්න කාල ගුණනට හොඳදටම ොත්තු දෙන්න ල් ෙ ර දනවා මබල් සිෙ ලති එහමකි ගැටුවක් වෙන්න මේ ගොත්තු දෙනවා තින් කාලයක් පාර්තාගෙන යන්නත් පුළුවන් කියයනේ ගහ සුද්ද කරෙන අනවන් ඉම ගඩා කාලයක් පාතාග අන්න පුළුව. එක ගහ සුද්දරගෙන යනවා හ තරම පිසුදතිෙන් ඕන මොටි ඩන්න ඕන පොහොදා නොනේ සිල්මදේවල් කරන්න ඕන ඒටික කරගෙන අදදි ගහ කාලයක් යයාන්න පුළුවන් නිකම්ම කෙසල් පැලක් ඉන්දුවාය කියලා අපට ආදායම ගන්න බැහමෙන් බෑ මොකද මේක හිටවලා මාස තුනකින් පස්සෙවත් අඩුමගාන පොහොර සැමටින් එකින් එකක්ත් මේකට ලැබෙන් ඕන එම නැතුව එ දෙයක් වෙන්න එම නැතුව ගොඩදා ගන්න බැහරැ සරලවම කිව් ත එතකොට දැම් මේ අපි අහල තියන කෙසල් වර්ග ගොඩක් තියෙනවාන ලංකාවේ පුරාමතියනවා අපිදේ විධ අවස්ථාවලදිීත් කතා කරලා දේෙනවා අපි ගත්තොත් ආනමමාලු. ඊට පස්සේ රත්කෙ ෙල් කියනවා ඊට පස්සේ ගල්ලාආන මාලු කියලදේෙනවා. ඊට පස්සේ සීනි යානමාලු කියල දයෙනවා. ඊට පස්සේ තව කෝලිකුටු සුවදැල් වල් සුව දැල් කිය ඉදියන් සුවඳැල් කියයි. මේ වගේ පූවාු හයාලු තව පැත්තක වතුපාලු කියනවා වතුපාලු කියෙනවා. මේ වගේ මේ කෙසල් වර්ග ගත්තොත් මහිදන්නේ. තව මිල්ල අධධිකව විකිිනෙන. ංගවීර ඊට පස්සේ මේ ත්‍රම් පලම් මේ වගේ කෙසල් වර්ග අපින් වන්ද වෙලායන කෙසල වගේ ගොඩක් කෙසල් කියන්නේ වෙනමම කතන්දරය කඉතින් ඒ වෙනමම කතන්දරය පුංචි දෙයක් තමයි අද දවසදිය අපට කතා කරන්න පුළුවන්ග මෙතන තියෙන්නේ ඇඹුල් වගාවක් මෙතුවත් සඳහන් කලා එතකොට මේ වගාව ගැන තව කතාබහ කරන්න ගොඩක් දේවල් තියනවා මාමේ අපි මේ වගා භූමිය ඇවිදින මන් කතා කරමු ඒ ඇවිදිල්ල පටන්ගන්න කලින් අපි පොඩි ආරම්භයක් දීල යම සාමාන්‍යෙන් කෙසල් වගාවකට භූමිය සකස් කරගන්න කොහොමද කියල විසර මේමයි පලවෙනි ගම්මන්නම කුම්ඹර අප මහතැට්ටයක්රී මොකර හරි දාලා සම්පවර්ණ ඉස්සල්ල ආලක් කානු කපනවා කානපලතුබාර බස්සන්න පුළුවන් පැත්තට සාමානයෙන් මඩ වැඩිතුම්ඹරක වගේ නම් පුළුවන් තරම් වතු්‍ර බස්සනවිදියටට කානු පපල ගොඩදාගෙන ඊට පසේ තමයිම හරි ඔන්න මහටක්ටරයක්ක් හරි කුඩා එකක් හරි දාලා පොලව හාගන්නවා ඊට පස්සේ ඒ පොළොව සකස් කර ගැනීම ගැන කතා කර ඔන්න ඉතිරි හැරි අපි කතාබාහ කරම ඇවිදින ගමක් දැම්ම පේනම ඇති බොහොම සරුසාරයට හැදනු ඇබුල් කෙසල් වගාවක් තුළින් තමයි අපි කතාබාහ කරෙන යන්නන්නේ ප්‍රේමතිලික මහත්මත් එක් නම හරි නි මකි ඉතින් ප්‍රියම තිලක මත්මත් එක්ක මේ දිීර කතා බහ කරන ගොට දැන් පොලෝ සකස් කර ගැනීමම් ගෙන අපි කතා කර ඊට පස්සේ මොනවගේ දුර ප්‍රමාණයක් එක්කද අපි මේ වගා කටයුත් සිද්ධක රද්ඩී පරතරය තියාගන්න අඩි හයත් අටත් අතර තියාගන්න පුළුවන් කිසි මෙහම ගැටලුවක් නෑ අඩි හයත් අටත් අතර තියාගන්න පුමුල හරි තැන් අඩි හයත් අඩත් අතර අපි පැලයක් ඉදගතතා එකීම ොෝ ඊට පස්සේ පලවෙනි පොහර රේ ඒව දන්නේ කොච්චර ක හමාර අතර පර පොහරමරල නවා. කෙල් සඳහා විශේෂ තුන පහර වර්ග තියෙනවා ති ෙල් හර ැදට තියෙනවා ඔන්න කෙසල්ලොට විශේෂිත වුණ පොහර වර්ග භාවිත කරන්නට සිද්ධ වෙනවා මොදම මේ භූමිය නිතරන නිතර වගා කියරන නිසා සා. එතකොට දැන් ඒවිදිහට මමාස තුනකින්ද හමරගින් පලනි පොහර ර යදවාට පස්සේ. අප කැනක් කපන තැනට එනකං සිද්ධ වෙන කාරයාවලිය පොඩ්ඩක් හඳුන්න ලදගෙන සර් දැන්සාමානය අප පනරැල්ක පන්න ඕනි ගහ මුලහන්තර සුද්ධ කරන්න ඕොයි මොටි එනවන වැඩිපුර මොටව කරලා යි කරන්න ඕනි ඒසිල්මුද රන්නයි එකලට ම සුද්ධ කරන්න හම්පූර්ණ හ කැනක් වැටුණට පස්සේ හෙම ැත්නම් ැලයක් හිටවවට පස්සේ කැනක් පපාග ොච්ච රිතරකාලක් මස දාහත් අවුදධාතර පාන්න. මානයෙන් කිව අවරුද්දක් කියන මටක අපනහපගන්න පුුව. එතකොට මේ පැල මම දැක්ක මේ ගලවල බීසි කරලා තියනවා පොඩිමොටේ ඒ ග නිතරම වුත් වැඩිපුර වැඩක් නෑ සාමාෙන් පැල කියීත් ඉතුරු කරන්නේ පැල තුනත් හතරත් එහෙම ඇුල්ගහ තුගන්නපුළුව තුනක්කෝ හතරක් ඉතුරු කරලා ඊට වඩා වැඩිපුර තියන පැළ ගලවලයත් කර රගන්නවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අර මෞ්ගහට මේ ලැබෙන පෝෂණය වැඩි කරගන්න ගන්න ම්ර්ර ඕහෙම නැත්නම් ඒවට අර පසේ තියන සාරය සරගන්නම හරම තොර හකින්වත් රක්න්න ඔ මේක තමයි මේ කතන්දරේ මේ අපි කතාබහ කරගෙන යන්න සාමාන්‍යෙන් අපේ කන්න සුදුසු වෙන මට මේ කෙසල් ගෙඩියක් අපි වෙළඳ පොල ිලදීගෙන අරගෙන එනවට මඩා මෙතන ලොකු ක්‍රියාවල ඇත්තියනවා අයි කෙසල් කැන කඩට ඇවන තැන දක්වනේ ෝ ොහොඳින් රැබලාගන්න නීට පස්සේ නිසිකාල දියේ ම කඩලා ඉවත් කරන්න ඕනේ මේ වගේ බොහෝ දේවල් තියනවා. එතකොට මේ ඇඹුල් කෙසල් කැනක් සාමාන්‍යින් හොඳින් අඩත්තු කොරෝතින් කිලෝ කීයක් විතර කැනක් කන්න පුළුවන් වි අතරගන්න පුළුවවා ටඩ වැඩවනස් වා. සාමාන්‍යයෙන් කිලෝ විසි දෙකත් විසි අටත්කෝ අපි මැද අගේයක්ගම් සානෙන් කිලෝ විසිපහක විතර කියල හව තවර කිලෝ විසිපහක විතර කැනක් වැටනෝත් සාමාන්‍යෙන් කකවගේ වෙදදල වටනාගමකට මෙහ දයක් තියනවා මේ දැන තත් යනු දන්ටනිය පහගව මිලේ නවා සමහරදාට අපි කසිල් ගෙඩ කෙල්සි පනහගෙන චකියමුපුු ඒල් කැ එකසිය පනහම හධා දීල අබදවසුත්ය. හර්දාහට කිෙසල් නැට නැටිගන කිෙල්කෑන් මේ කොටාවන් පත්සේ ෙසිල් නැට කියල කියෙන මේ නැත නැටී ඔලි ගන්ඩ දුටමන් එකක සවල්ලත ඉතිඒ කෙසිල් නැති එක සය පනහදීල ල තියනු පිය හර්තාට ඒ සෑහන පාඩු විල තින සහරවු තියනවා ඉතේ දුකට අපි දැක තියනවා ඇතට මේ ඔය සහරලාට පොුවත් පත්තුොලෙම වාර්තාාවනවා සමහර ගොයි මහත්තුරු කෙසල් කැන්ටික පොළොවේගහලා කුටු කරලා මේ වීසි කරලනවා මේ ඒ ඉල්ලන ගානට දෙන්න බැරි තරහට එකගන්නේ සෑහෙන කේන්තියක් ඇැතිලා ගන්නේ තන් යොදෝපපු මුදලෙෙන් හතර එකක්වත් සමහරවෙලාට විුණක් තියන්නේන. ගන ට ප්‍රශ්න ගොඩක් තියනවා ඒගේ තමයි හරිය දවට හොඳට හරින වෙ වුත් ේ තියනවා ත මහල් පාර හ වතුර. ඉ සමාදරට දවල කම්ුර න්න ඇතරම කම්ඹුරිිටගුනට මඩවැඩ කරන්න බෑවතුරු හැ ඉතින් මේ වතුර සීි කරන්න තමයි මේ ෙල්ලගවත දුන්නන්නේ හම කල තියන්නේ තිඒ වතුරන් අපිට අවස්්‍ය ාවල්ලවට නැති වෙලාවල් ගෙනවා තැ අපිට මාසකට දවත් දෙයක් වතුරහර කියන තුනකරනව ගැනවා අප එකක් අතරගබ වෙලාවතිවා දැම් කෙසල්ගහේ විකරන්න කැන විතරද කැන විතරයි මේ නමිකුණාන්නේ නැතුව ප කෙසල්ලන්න පැල විකුණනවා පැල විකුණන්න පුළවා කැනත් පැලත් පමණද විකුණන්. මෝවත් යුණවාැන මත් කැනට අයිති කියමක හෝ එතකොට මුව සහ කැනි හරි දෙක් විදර ගමකවා හරිට පසේ පැල කවත් පැලෙත් විකුණ පුළුවා ඒට අමතර මේ විුණන්නට දෙයක් නැද මේ ෙස මේ ෙල් බඩාරම්මන ඒව ගන්නන්නේෑ. ඇත්තන් ෙල් බට කියන්න ලෝක හොම යක මේ අපට වැරදුන තැන්න්නේ ි සාමර අපි පුංජිකාල අප අම්මලායම අපිට අලු කෙල් බඩ තියෙන් ඒ ගගේල්ලෙම කන්න දී යනවා අපේ හොඳ මගයි රසයිද රසයි දැන් ඉන්න අයට නම් හිව්වත් මේ අපිට බෙනම් හන්නත් පුළුවන් තැම්ම කෙසල් බඩවල රසය ඒ කෙසල් බඩ මාලේ රසය කියෙන් කීදනාද විඳ ලතියන්නේ අතරමස අපි වගේ වායසක ය තමයි බිද තිය හම තුම ද දැන් තරනවාය. ගල් මොකොත් දන්න මේ ගන අහලවත් නතුවේ සමාල මනොද කර කියලා අපි නං ඒකාලඉ අපි අම්මලයිම හතර දවාන්නේ දැන් අපි මේ දිවිධ දේවල් කතා බහ කර අපිසාම්ප්‍රදායකව දැන් කෙල් පැලයක් හදාගන්න විදිහන ඕන කෙනෙකුට එච්චර ලොකු ප්‍රහෙලිකාවක් නෙවෙේ න නමුත් අපි මේ මාිම වැඩසටහන ඇතුළලේදී විශේෂයම කතාබහ කරන්නට බලාපොරොත්තු වෙන කාරණ තමයි මේ ගොවිබිමක තියෙන සුන්දරත්තය ඒවගේ ගොවිියෙකු ව ලබන කටුක අදදෙහිම් දුක් එයාලට තියෙන ගැටලු මේ දේවල් ඒවාගේම තමයි ස්වභාවික පරිසරයක් එක්ක බද්ධ වනාම මේ වගාවන්න එක ජීවත්වෙන මිනිස්සු කොයිතරන් සුන්දරද යාලා පරිසරයට කොයිතරන් සංවේදීද කියන කාරණාව. ඒවගේම තමයි දැන් අද දවසේදී අපි කෙසල් ගැනන කතා බා කර එතකොට දැන් අපි අවධානය යොමු කරලා වලන්නට ඕන අපි ොයි රම් ප්‍රෝජනයක් අපි කරන වගා උතුලින් අපි ගන්නවද ප්‍රයෝජනයට ගන්නට පුළුවන් කොයිතරම් දේවල් අපි නිකං විනාශ කරලදා අනුවවද ගෙන කාරනය ගන මේ හැමදේම කතාර ගම හැච්චික හෙල් කැනෙක් බලන්නත් ම තියවා හැමදේම බලන්නකම තවත් දුරටත් කතාරම අප අමුඒ පැහිච්චි හෙලනති ද තැම්ම සාමන්‍යෙන් සත්තියකට වගේ සැරයක් ඒයටගමන කපන්න බැරු ගෙනනස දෙකෙට දවසක් කපන්න ඒවිදිය දමයිතින්ඒක නද ඒක න මේ කපන්න පුලස මේ කපන්න පුල හතට ෙඩි සම්පූර් ලති මේ දැන් පන ත්ට විදදන් සාමන හොතට ගෙඩ සම්පූර්ණ නම මේ කෝලිකුට්ටුගේ පෙනුමේෙන පෙන්මවා මේ කෙසල් කැන දැන් හොඳට සම්පූර්ණ වෙලාතින කෙසල් කැනක් අද වනත් පපල ටන්න පුළ. ත් අ තියාගන්න පුලුවන් න පුුවන් සම කහෙල් කැනක් පැහුණනද කියලා අන්තුනගන්නේ සපම අප අර වගගන්න නිසාපි දන්න ඉ මේ කැපෙන් නොන දැන් කියලා ද හොදට බලනකට ේනවා දැම මේ මේ අපට වම් මේ පැත්තකින් තියෙනකිෙසල් කැනේ අ ධර ග ධර සපර්ණ පිනමද ධාර නැතුව නිකං මේ රෞු හදනම හඒ දෙකේ වෙන හොඳර බලාගන්න පුල එකලගම. පහන කැනයි පැහුණන ැති ැනයි දෙකම තියනෙන න තොට දැම් මේවා වගේ ගැනක් කැපවට පස්සේ වෙළෙන්දා මේ නැටිබර කියලා කිලෝදක් කිල කතාරන ලෝ දෙක අතාරන ඇයිතාානෝ ඕ එතබට සාමාන්්‍යෙන් කලෝ තිහත්තිබුන විසි අටකට මයි. වෙලෙන්දගේසාධාරණය කුත්න අර කතාාගරගර හිටියම කෙසල් බඩ කියනද අප අමතකම වෙලා ිහිල්ලතියන දැන් පරි භෝජනය කරන්නන්නේම නැති තැනකට නමුත් පිටට වලල ඉතාමත්ම අධිකමලකට අලවි වෙන හොඳ ආහාරයක් තමයි කෙසල් බඩ අපිටඒ අමතකම වෙලා අප කිසිම දවසක අපට වෙලඳ බල වාටිනාගමොකුත්න හැ අපේ පරම්පරාව මාත්‍ය ඇතුළුව බොහෝ දෙනෙක්නිසරර දැන් අප අමතාත්වලා ඉන්න කාලික කියයනවා මේ කෙසිල් බඩ කාාපුුව හම අපේ ගල්ල හෙම තිෙනවා කියනනිඒ සම්පූර්ණ මේකට යනවා කියලා ඒ හේතුවත් අපිට අනිවාරයම හදර දෙෙන ඒ කාලේ හ ඒ පිළිගන්නත් වෙනවාට හේතුව තයි මේ දැන් ඒ කාලේ මිනිස්සුන්ට ඔය ගල් හැදුනහෝ මේ වගේ දේවල් හරි අඩු යහන ලබන කෑමරට අත් එක් තමයි මේ දේවල් සිද්ධවෙන්නට ඇති කියලා අපට අනිවාාරම අනමාන කරන්නට පුළුවහ ඒ වගේම තමයි මේ මම අහන්න හිටිය? ෙල් කොවලට වෙළඳ පලක් නැද කෙල් කොල්ට ද පලක්නහේ ති නිකමට ඇල් ධනය කරමවුණනාම හම කපාගෙන යනවා හෙමැතු වෙළඳපලක් මහිනෑ දැම් බලන්න මේක බේ ඉතාම ලොකු අපාධයක් හේතුව කෙසල් ගහක් කපන කොට කෙසල් ගහි කොල මංහිතන්නේ දහයක් විතර ඒත් එක්කම කපල කොටලා පොහොර වෙන්න අතයාරල දානවා නමුත් ඉන්දියාවගේ රටවල්ලල කෙසල් කෑනට අමතොරව ඒ අය මේ කෙසල් කොල් සඳහාම වෙනමම කෙසල් හදනගෙන. අඩු පරතරයක් තියලා කෙසල් වගාවගරනවා කෙසල් කොල සඳහා එතවටදැන්. අපේ රටවල්වල මේ ආහා රොතතාගෙනන්න පාවිචි කරන්න පොලිත පොලි පොති ේ න තරය සඳහා වෙනම සකස් කරපු නොදිිරණ ද්‍රව්්‍යඇයි. නමුත් මේ දේවල්වලට විසඳුම් අපේ රට ඇතුළෙම තියෙනවා ඒ විසඳුම් කිසිම ප්‍රයෝජනයක් නැතුව. නැතිවෙලා යනවා මේ දේවල් සඳහා. අපි ඇයි භාවිත කරන්නේ නැත්තේ අපේ කෙසෙල් කොල කියන කාරණාවත් එක්ක අපට හිතන්නට දෙයක් තිෙනවා. මේකට අපි කාඩුවත් චෝදනා කර වැකු දැ දේවල් විල තියන්නේ ත් ඇයි ඔබතුමාල කවදාවත් හිතල නැද්ද සුපමමාගට එක්කට වගේ මේ කෙසෙල් කොල හරියට ගානට කොටුවට කපලා දහය දහය වගේ පැක්කරලා අසුරණයක් දාලා මේක සුපමාගට එෙක්කට වගේ යවන්න ක්‍රමයක් අඩමතරම තරුණ ළමයක්හරි දිරිපත්වෙල කරනවාන ිදීගන්නට ඕන තරම් පිරිස් නගරවල ඇති. ඒ ඇති වනාට මේක සමාහට අපි ගෙනහිල්ල දීලා හෙම දෙයක් කල්ල නෑන කල්ලත් නෑ අපෙන් කෙනෙක් ඉල්ලත් නෑ මේක සමහරයදක්කක් යි ඕමන ප අතරන බෑක්ික කරගම හරකඩේති කියෙන වග කිය ිය වන්න මයි මේ විදියාව පවිල්ලයි කියලා. ඒගේ දේවල්ද අදකාල් කියන පොලිසිිම් ලට මයි හදයක්ක්ම ල්ලතින්. කවරහරි තරුණ දරුවේ කඒවගේ දෙයක් ආරම්භරනාවනක් ඔබතුමාල්ලා. කෙසල් කොලටිත් මැලිකක් නෑැ අනිවාරයම් ඔන්න කෙනෙකුට අපි යෝජනා කරනවා මාබිම නරබන කවරුහරි අපේ හිතවතෙක් හිතවතියක් කවුහරි මේ වගේ ව්‍යපාරයක් ආරම්භ කරන්නට හිතාගෙන ඉන්නවා නම් අනිවාරයම මේ ඇඹිලිපිටිය ඉට පස්සේ මොනරාගල් හොත්තල ඉට පස්සේ මේ ඇතිල්ලිවැැව මේ වගේ ප්‍රදේශ ගණනාවක් පුරා සූියය ව හැම ැනම කෙසෙල් යායට වග කරන්නේ හැම තැනකම කෙසල් කොේ ප්‍රයෝජනයට ගන්න තැනක් නැන ඉල්ලුවත් නොදී න්නෙත් ඉතින් මේක හොඳින් මොලේපා විච්චි කරලා කෙනෙක් ව්‍යාපාරයක් විදිහට කරන්නට සාධාරණ මලකට උත්සාහ කරන වානං නගරබදව ඔබතුමා සමහට දන්නවත් ඇති දන්නන්නේ නැතුවත් ඇැති සාමාන්‍ය කෑම පාල්සලයක් රුපියල් එක්සිේ පනහට විකන ඕන දෙසිේයට විකකිනෙනොකීම දෙසිේයට විකකින නක් හෙල් කොලේ ඔතන ලද කෑම පර්සලය කියනෙක රුපියල් දෙසිය පනහාකට දෙසිය හැටකට විචිෙනගෙනවා ඒ කියන්නේ කෙසෙල් කොලය නිසාම ඒකට එකතුන්න මුදලක් තියෙනවා එතකොට ඒ ඒක තියෙන ප්‍රියතාවයඒ ප්‍රියතාවය පාවිච්චි කරලා මේ අහ යන කෙහෙල් කොල ටික බතුමන්ල්ලට යෝජනාවක් කරනවා අපි ඔබතුමල්ලට පුළුවන් මේක ආදායමක් ලැබෙන තත්ත්වයට අරගෙන එන්න ඉතින් අපත් බලාපොරොත්තුව අන්නන්නේ ඒ වගේ කාරණාවන් තමයි මේ මාබිම වැඩ සටහන ඇතුලේද එතකොට මේ අවුරුදු ගානකදැකීම් තියෙන ඔබතුමත් එක්ක අපි කතාබහ කලා සමහරවෙලාවට මම ගඩිපුර කතා කලාද ද න්නත්නෑ මොකද මේ දේවල් දකිනකොට අපට හැගෙන ක් නැස හඟගෙන දේවල් කතා බහ කරන්නඕුන් ඉතින් දිගටම ජීවිතයේ තිය මේ ශක්තිය තියන තුරු මේ ගොවිතන කරනවා කරග දෙයක්න ඔබතුමා. බදට ශරිර ශක්තිය නරෝගම වැඩිවැඩියෙන් ැබෙන්න්නේ කියලාපි ප්‍රාර්ථනය කරන ඒවගේෙන තමයි අදසේ මබි වැඩසටහන නිමා කරන්නත් අපිට වෙෙලා ඇවිල තියෙන්නේ එනම් ආයි ගුවන් කියවා අපි වනි වෙන් කරපු කාලෙයට එතුමට සමුදෙන ගමන් අදදවසේදී ඉදුුණු කෙසල් ගෙඩියක් වගේ රසවත් වැඩසටහන නිමා කරලා ඔබේ නිවසින් මේ සතියට සමුගෙන යන්නට අවසරයි අපි ඊළඟ සතියෙත් තවත් අලුත් වැ සටහනකද අලුත් භූමියකදී හමෝ ඉහිල්ලන්න.